ආයුබෝවන් සුබ උදෑසනක් ජයග්‍රහණය සපිරි උදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබ හැම කෙනෙකුට. අපි මේ ජීවත් වෙන ලෝකය හරිම ද්විස්වභාවික ලෝකයක්නේ. මේක හැමදේම දෙකක් තියෙනවා. දුක තියෙන නිසා අපි සතුට ගැන කතා කරනවා. අඳුර තියෙන නිසා අපි ආලෝකය ගැන කතා කරනවා. ඒ වගේම මේ සිනමාව ගත්තත් එහෙම නැත්නම් අපේ කලා ශාස්ත්‍රය ගත්තත් ඒකෙත් එහෙමයි. දුෂ්ටයෝ ඉන්න නිසා සිනමාවේ වීරයෝ බිහි වෙනවා. හොඳ දුෂ්ටෙක් නැත්තම් කවදාකවත් සිනමාවේවත් හොඳ වීරයෙක් බිහි වෙන්නේ නැහැ. මෙම ආරම්භයක් ගන්න මට හේතුවක් තියෙනවා. ඒ හේතුව මම දැම්ම කියන්න යන්නේ නැහැ. මොකද ඒ හේතුවට විස්තරය මම තවත් සවිස්තරාත්මකව කියන්න ඕනේ නිසා. ඒ නිසා බලාපොරොත්තුෙන් ඉන්න ඉතාමත්ම ලස්සන සිත් ගන්නාසුළු හොඳ වැඩසටහනක්. හැබැයි මේක කතා කරන්න කලින් තරු පහේ කෑමක් ගැන කතා කරන්නම ඕනේ. මොකද ඔෂිනි අපේ ෂෙෆ් හැමදාම ලෑස්ති වෙලා ඉන්නවා හරි රහට හරි ගුණට හරි දැනෙන විදියට කෑමක් හදන්න. අවාසනාවට සුවඳ ඔයගොල්ලොන්ට දෙන්න විදියක් විතරක් මට නැහැ. ෂෙෆ් මොනවද හදන්නේ? ෂෙෆ් ඔන්නකෝවාගේ අදත් අපි තරු පහේ කෑමක් තමයි හදන්නේ. හැබැයි අද හදන්නේ අපි ඩෙසර්ට් එක අතුරුපසක්. ඒක මේ සඳා ඉඳන් එක 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 ජාතියේ කෑම සර ජාති ඒවා මේ ඔක්කොම හදලා ඉවර වෙලා අද අපි තරු පහේ අතුරුපසක්. ඔව් අතුරුපසක් තමයි හදන්නේ. ඉතින් මේකත් මං ගියේ කෝවාගේ ගෙදර ඉඳන් ලේසියෙන් හදා ගන්න පුළුවන් අතුරුපසක් අන්න. හොඳයි එහෙනම් අපි කතාව පටන් ගමු. මම එතුමාව හඳුන්වන්නේ සිංහල සිනමාවේ වීරයන් බිහි කරන්න කියලා. මොකද අර මම කතාව ආරම්භයේදී කිව්වා වගේ ඉතා ප්‍රබල ප්‍රතිවීර චරිතයක් නැත්තම් කවදාකවත් හොඳ වීරයෙක් බිහි කරන්න විදිහක් නැහැ මේ සිනමාවට. ඉතාමත්ම ආදරේ ගෞරවයෙන් මැදිරියට පිළිගන්නවා ප්‍රවීණ රංගදර රෙක්ස් කොඩිපිලි මහත්මයා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. මම හරියටම සම්පූර්ණ නම කිව්වොත් ජෝසප් රෙක්ස් කොඩිපිලි. ඉපදුනේ 1938 ඔක්තෝබර් මාසේ 6 වෙනිදා. බදුල්ල පුරවරේ. අපි කියන්නේ කිරි බදුල්ල කියලානේ. කිරි බදුල්ල. තාම හරි ආදරේ එහෙට. ඔයෝ. එතනින් පටන් ගමු. බදුල්ලට මම හරියට ආදරේ කරන්න පටන් ගත්තේ මම පරිසරයට උගක් ආදරේ. පරිසර හිතකාමී. ඒ වගේම බදුල්ලේ හැම කෙනෙක්ම වගේ හොඳ පිරිසිදු හදවතක් ඇති පුද්ගලයෝ හැටියටයි මම නම් සලකන්නේ. හරි. මම ඔබතුමාගේ මේක පේනවා. ඒගොල්ලන් මේ හරි ආසයි මිනිසුත් එක්ක ආශ්‍රය කරන්න. සිංහල දෙමළ මුස්ලිම් කියලා ප්‍රශ්නයක් නැහැ. ආගම් ભેදයක් නැහැ. ජාති ભેදයක් නැහැ. හොඳ චරිත බිහි වුණ ගමක්. ඔව්. ඒ ගමේ මං හිතන්නේ මේ අපි පටන් ගත්තොත් වන්නකුති සාමි අඩි 6.2ක් උසයි. ඒ තමයි වැඩි නායකයෙක් හිටපු. ඔහුගේ ඇවෑමෙන් පස්සේ අනිත් වැඩි පරපුර හැදුනා. නමුත් බදුල්ලට තමයි අපි හුඟක් එක්කාසු වුණේ. ඉතින් බදුල්ලේ ම අපිට තියෙනවා හොඳ ලස්සන පිට්ටනියක්. ඔව්. විශාල පිට්ටනියක්. ඒ පිට්ටනිය එතක හුඟක් දෙනෙක් ව්‍යවහාර කරන්නේ රේස් කෝස් කියලා. මොකද ඉස්සර සුද්දොන්ගේ කාලේ ඒ බදුල්ලේ පිට්ටනිය තමයි රේස් කෝස් එක රේසස් තිබිලා තියෙනවා. නූරෙලියට පස්සේ එක. නූරෙලියට පස්සේ තියෙන රේස් කෝස් එක ඒක තමයි. ග්‍රෑන්ඩ් ස්ටෑන්ඩ් එක තාම තියෙනවා. ඒක අක්කර 10ක් 8ක් විතර විශාලයි. ඒකේ පුළුවන් ෆුට්බෝල් මැචස්. අපි හුඟක් ප්‍රිය කරපු දේ තමයි බදුල්ලේ අය ෆුට්බෝල් වලට. ක්‍රිකට් එතරම්ම ප්‍රියක් තිබ්බේ නැහැ. නමුත් ක්‍රිකට් වලත් ඇලුම් තිබ්බා. එතකොට හොකි තිබ්බා. රග තිබ්බා. ඔය වගේ හැම ගේම් එකක්ම සෙල්ලම් කරන්න ඔය පිට්ටනිය තමයි. එක වෙලාවකට ඔය මුළු මුළු පළාතම පිරීලා තියෙනවා එක එක්කෙනාගේ සෙල්ලම් වලින්. ඔව්. ඉතින් මේක දැන් අවුරුදු 10කට 15කට ප්‍රථම මට මතක හැටියට මේක විනාශ වෙන්න පටන් ගත්තා. මේ කුණු කන්දක් ඇවිල්ලා 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 දැන් මේ පිට්ටනිය අක්කර 3ක් 4ක් විතර දැන් වැහෙන්න ගිහිල්ලා. ඉතින් මම ඉතින් හැමතිස්සෙම අහනවා සමහරුන්ගේ මොකද්ද මේකට ගන්න පියවර. ඉතින් කවුරුත් මේකට උත්තරයක් හරියට දුන්නේ නැහැ. නමුත් මෑත කාලයේදී බදුල්ලට බිහි වෙලා තියෙන හොඳ නගරාධිපති කෙනෙක් ප්‍රියන්ත අමරසිරි. එතුමා යම්කිසි අවබෝධයකින්
යාගේ ස්ටාෆ් එකත් එක්ක එක්කාසු වෙලා පටන්ගෙන තියෙන හොඳ මේ ව්‍යාපාරයක් දැන් ඒ කුණු කන්ද නැති වීගෙන යනවා. මේක නැති වීගෙන ගිහිල්ලා ලස්සන මේ නගරේ තියෙන ලස්සනම ග්‍රවුන්ඩ් එක වෙයි. මම හිතන්නේ ඌව පළාත තියෙන හොඳම ග්‍රවුන්ඩ් එක ඒක තමයි. ඒක තමයි. ඉතින් එතකොට මේක තිබ්බ මේ මේ ඒක කොනක පොඩි වැවක්. ඒ වැව දැන් නැහැ මං හිතන්නේ. නමුත් මම බලාපොරොත්තු වෙනවා මෙතුමාලා එක්කාසු වෙලා මේ වැව ස්විමින් පූල් එකක් කරයි කියලා. මොකද බදුන්නේ කොහෙවත් ස්විමින් පූල් එකක් නැහැ. මමත් හොඳ ස්විමින් කෙනෙක් වුණේ ගංගෙන්. මං ඒක අහන්න. ඉතින් ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා මේ ප්‍රියන්ත මහත්මයා තවත් මේ ස්ටෙප් එකක් ඉස්සරහට ගිහිල්ලා මේ ඒ ඒ වැඩෙත් කරලා දෙයි කියලා. වැඩෙත් කරලා දෙයි කියලා. බලන්න එතුමාගේ තියෙන ඒ දේ. උපංගම හැදුණු තැන, වැඩුණු තැන සහ මේ පාංශු දෙහදාරයයි ඒ ඇතුලේ තියෙන ඒ සුන්දර හදවතයි බිහි කරපු තැන. තාමත් ඉතින් ආදරේ සහ ඒ ආදරේ නිසාමයි මේ කාරණේ කියන්න මොණ කියලා කිව්වේ. ඒකයි අපිත් ඒ අවස්ථාවේ දුන්නේ. මොකද මේ පරිසරයේ සුරකුණොත් අපේ අනාගතේ මෙවැනි පුද්ගලෙයි මේ රටට සමාජයට දායක වේවි, වැඩදායි. හොඳයි. ඉතින් එහෙමනම් අපි දැන් කතා කරමු. දැන් පුදුම අමාරු වැඩනේ කලේ කොටිම ගිහුවොත් බෙල්ල ගහලා යන වැඩ. දැන් රෙක්ස් කොඩිප්පිලි රිස්ක් ගත්ත පුදුම විදිහකට මේ වැඩ කරන්න. මෙහෙම ගන්න හේතුව තමයි මේ පුංචි කාලේ ලැබුණු ඒ පන්නරය. දැන් එඩ්ගාර් රයිස් බාරෝස් කියලා මහත්තයෙක් ටාසන් කියලා පොතක් ලිව්වනේ. එතකොට ඕක බදුල්ලේ තිබ්බ සිනමා ශාලාවට කිංග්ස් නේ. කිංග්ස්. කිංග්ස් එකට එනවා. ඕක බලන්න කොහොම හරි යනවා. ජෝන් වෙස්ලි මෝ නේ. ජොනි වෙස්ලි මෝ. ජොනි වෙස්ලි මෝ. මේ තමයි මේ පළවෙනි ටාසන් ඔෆ් ද ඒ චිත්‍රපටියේ නළුවා. මේව අපවෙල ඇක්ට් කරා. හැබැයි ඇත්තටම. ඔව් ඉතින් අපි ඒකෙන් පන්නලයක් ලැබුණා අපිට. ඒ වගේම හරි ආසාවක් ඇති වුණා මේ වගේ දේවල් කරන්න. මගේ හොඳ මාත් එක්ක මේකට ඉස්කෝලේ යන්නේ එන්නේ බොක්ස් කරන්න අපි දෙන්නම තිමති වීරරත්න සංගීතගේ තාත්තා. ඉතින් අපි ඔය තාසන් ඒ චිත්‍රපටයේ එක එක ජවනිකා අපි රඟපානවා මේ ඇන් කෙනෙකුත් හිටිය නේද? ඔව් ඇන් කෙනෙක් කියන්නේ අපි ගෙවල් ළඟ හිටපු නර්ස් කෙනෙක් ගෙදුවෙක් හිටියා. ඉතින් ඉනෝ කියලා එයාත් එක්ක අපි ඉතින් එයා තමයි ඉතින් තාසන්ගේ ජීෙන් හැටියට යන්නේ ඉන්නේ අරම කරන්නේ. ඉතින් මං ඉඳලා හිටලා වැටිලා තියෙනවා වැල් කඩාගෙන තුවාල වෙලා තියෙනවා. ඒ තුවාල වුණාමත් ඒගොල්ලන්ගේ අම්ම තමයි මට මේ සාත්තු කරන්නේ. සාත්තු තේරිකාවක්. ඉතින් මෙන්න මේ පන්නරේ මම හිතන්නේ කියන්නේ වැඩිහිටියෙක් වෙනකොට මේ ශරීරය ලැබෙන්න මේ ශරීරය ශක්තිමත්ව පවත්වාගෙන යන්න මේ දේවල් වලට මූලික හේතුවක් වෙන්න ඇති මේ දේවල් එක්ක. අම්මා හරි උත්සාහවන්ත වීර චරිතයක්නේ නේද? ඔබතුමාගේ පියා මම හිතන්නේ අවුරුදු එකහමාර දිතර ඔබතුමාට අහිමි වෙන්නේ නේද? එතුමා මිනිම් දෝර මහත්මයෙක් මම හිතන්නේ මේ ලංකාවේ ටමිල මෙහෙයක් කරපු. ඉතින් මේ අපි ඒ කතාවක් එමු. කොහොමද මේ අම්මා මේ අයියලා දෙන්නත් එක්ක මේ බර දරාගෙන මේ දේවල් කරේ? අම්මා මේ දැන් තාත්තා නැති වුණේ මට අවුරුදු දෙකමාරදී. ඒ වුණාට ඒක මේ මට නම් වැඩිම තේරුමක් නැහැ මට. පොඩිනේ. ඔව් ඒ වුණාට මේ 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 කරදරයක් තිබ්බද නැද්ද දන්නේ නැහැ. මොකද අපිට පෙනිලා නැහැ අම්මා කරදර විඳිනවා. කොහොම හරි අපි පිරිමි තුන්දෙනෙක් හිටියේ. මගේ ලොකු අයයි පුංචි අයයි මායි. අපි තුන්දෙනාව කොහොම හරි යම්කිසි තැනකට ගේන්න අම්මා හරියටම වෙහෙන් සමහන්ස වෙන්න ඕනේ. වෙහෙන් සමහන්ස වෙලා තියෙනවායි කියලා අපිට තේරුණා පස්සේ. ඉතින් කොහොම හරි කමක් නැහැ. එතුමිය අපිව හොඳට උගන්නලා හොඳ තත්ත්වයකට ගෙනාවා. ඉතින් තාත්තගේ පාඩුව අපිට දැනුන්නේ. ඔව් අයියත් සෑහෙන උත්සාහයක් දැරුවා. අපේ ලොකු අය ඇවිල්ලා හරියට උත්සාහවන්තෙක්. එයාද රෑට කිංග්ස් තියටර්ගේ වැඩ කරනවා ඇසිස්ටන්ට් මැනේජර් හැටියට. දවල්ට පෝල් ෂෝරිස් කියලා තිබ්බා අපේ මේ ලොකු සුද්ධ එහෙම බඩු ගන්න ලොකු සාප්පුවක්. ඒ සාප්පුවේ දවල්ට වැඩ කරනවා. මෙයා පුළුවන් තරම් හම්බ කරගුවේ අපේ පවුලෝගේ යම්කිසි තැනකට එන්න. අපේ පුංචි අයියත් හොඳ බොක්ස කෙනෙක්, හොඳ රෙස්ලර් කෙනෙක්. ඉතින් අපි ඔක්කොම ඉතින්
වැඩ කරගෙන ගියා. ඉතින් ඒ කාලේ එනවා ආනන්ද ජයරත්න අපේ ගෙදරට. එයා හිටියේ මේ බණ්ඩාරවල අපේ පුංචියගේ හොඳ යාළුවෙක්. ඉතින් එයා හැමෙනවා. ඉතින් පසු කාලෙක මට මතකයි අරුණාශාන්ති සිරිල් පෙරේරා හොගේ නම. අරුණාශාන්ති සෙන් බීට්ස් එකේ ඉගෙන ගත්තේ. ඔහුට මොකක් හරි දෙයකින් හොස්ටල් එකකින් යන්න වෙලා අපේ අයියා ගෙන්නගෙන ආවා අපේ ගෙදරට. අපේ ගෙදරමයි අන්තිමට ඉගෙන ගත්තේ. ඔබතුමා කතෝලික. හැබැයි මේ අත්පොත් තියන්නේ පන්සලේ. ඔව්. මම හිතන්නේ ඒ ඒ ඒ ගුරුවත් තියෙන්නට ඇති මේ හැම දෙයක්ම මේ විදියට හරි කලමනාකරණයෙන් කරගෙන යන්නට. නෑ දැන් අපි සිංහලනේ. ඔව්. අපි සිංහල බෞද්ධයෝ නෙවුණාට අපි හොඳ සිංහලියෝ. අපි සිංහල සිරිත් වලට ගරු කරනවා. විශේෂයෙන්ම කිරිබදුල්ලේ අය. ඔව්. දැන් මේ අපේ අම්මට අවශ්‍ය වෙලා තියෙනවා මාව අකුරු කියන්නේ. ඉතින් මම අකුරු ඉස්සෙල්ලම අකුරු කිව්වේ කයිලකොඩ පන්සලේ නායක හාමුදුරන්ගෙන්. එතකොට හිටපු පණ්ඩිත හාමුදුරු. එතුමාගෙන් තමයි මම අකුරු කිව්වේ. එයින් පස්සේ මම ඉගෙනීම ඉවර කරුවෙත් ඒ පන්සලට නෑකම් කියන පාසලකින්. ඉතින් මම සාන්ත බීජ් විද්‍යාලය ඉගෙන ගත්තා. ඒකෙන් පස්සේ මගේ ඉගෙනීම ඉවර කරන්නත් මම ආවේ නැවත මේ බෞද්ධ පාසලකට. ඉතින් ඒ පාසලේදීද රෝහණ ඩ්‍රැමටික් සොසයිටි එක හදාගත්තා. ඒක රෝහණ ඩ්‍රැමටික් සොසයිටි කියන්නේ අපි ඒක අපි හය දෙනෙක් හත් දෙනෙක් එක්කාසු වෙලා අපි හිටියා මුස්ලිම් සිංහල බර්ග කාණ්ඩම අපි එක්කාසු වෙලා මේ අර SSC පන්තියේ අරගෙන අපි මේ රිසල්ට්ස් එනකන් අවුරුද්දක් විතර අපි හෙට්ට මෙහෙට්ට ඉන්නවනේ. ඔව්. ඉතින් අපි බැලුවා අපි නාට්‍ය පොඩ්ඩක් කරමු කියලා. ඉතින් අපි නාට්‍ය පටන් ගත්තා. ඉතින් අපිට ජී ෆ්‍රැන්සිස් පෙරලා කියලා හිටිය අපි කලා කියන්නේ මිනිහට. මිනිහා තමයි හුඟක් උනන්දු වෙන්නේ ඔය ස්ක්‍රිප්ට්ස් එහෙම ලියන්න. ඉතින් අපි මේ මාරක දෛවය සංගීත පිස්සුව කියලා එක ස්ක්‍රිප්ට්ස් ලියලා අපි රඟපාන්න පටන් ගත්තා. ඉතින් අපේ මේ රඟපෑම් ඌවෙන් පිට ගියේ නැහැ. ඌව පළාතේම ප්‍රධාන නගරවල බණ්ඩාරවල පස්සර වැලිමඩ මේ ඔය වගේ තැන් වලට ගියා මිසක පිට ගියේ නැහැ. මොකද හොඳ මේ ප්‍රතිචාරයක් ඇති වුණා. ඒ දැන් මේ මට රංගන ශිල්පියෙක් වෙන්න ඕනේ, මම ලංකාවේ ප්‍රසිද්ධ නළුවෙක් වෙනවා, මෙහෙම හැඟීමකින්ද මේක? නෑ නෑ එහෙම එකක් තිබ්බේ නැහැ. මේක අර අපේ අර අවුරුද්ද සීමාව අපිට තිබ්බනේ රිසල්ට්ස් එනකන්. ඒ රිසල්ට්ස් එනකන් අපි මේ කරපු දෙයක් මේක. නමුත් අපේ තිබ්බ ටැලන්ට්ස් හැම එක්කෙනෙකුට මේ අපේ සිංහල දෙමළ මුස්ලිම් හැම කෙනෙකුටම හොඳ ටැලන්ට්ස් තිබ්බ, අපි කරගෙන ගියා. ඉතින් මං ගායන අතෙන් හුඟක් ගායනයට තමයි මං හුරු වෙලා තියෙන්නේ. ඔව්, අවුරුදු 7 මම ඌව කලා මණ්ඩලයේ මේ ගායන තරගෙන් මම පළවෙනි තැන ගත්තා. සංස්කෘතික කලා තරගයේ SWRD බණ්ඩාරනායක ශ්‍රීමතාණන් අතින් මම හිතන්නේ සම්මානය ලැබුණා. එතකොට මම හිතන්නේ එතුමා සංස්කෘතික කැමැති. එතකොට එයා සංස්කෘතික කැමැති. ඉතින් එහෙම ගිහිල්ලා මම ඉතින් ගායනයට ගියා මිසක් ඒතරම්ම රංගපෑමක් ගැන හිතාගත්තේ නැහැ. නමුත් මම ඉස්කෝලෙත් තමයි එක එක සිකුරාදට හම්බ වෙනවනේ අපිට අර මේ වෙලාවක් මේ එක එක දේවල් කරන්න, එක එක කෙනාට පුළුවන් දේවල් කරන්න පෙන්වන්නද කියලා. ඒ වගේ වෙලාවට දැන් මම ඉතින් මොකක් හරි ඒක මොන හරි පොඩි මේ ඇක්ටිං පාරක් කරනවා. නමුත් හුඟක්ම මම ස්පෝර්ට්ස් වලට හුඟක් ලැදි වෙලා හිටියා. මම බොක්සිං, රෙස්ලිං, ස්විමින් ඔය තමයි කරගෙන ගියේ. එයින් පස්සේ ඉතින් මම රස්සාවක් හැදියේ. ඉතින් අපි මේ ගැසට් එක බලලා අපි 3-4 දෙනෙක්ම ඇප්ලයි කරුවා යුද හමුදාවට. මේ තමයි මම හිතන්නේ ජීවිතේ ඊළඟ පෙරළිය. හැබැයි ඊට කලින් මට මේ දේ කියන්න ඕනේ. දැන් අපි දන්නවා රෙක්ස් කොඩිපිලි මහත්මයා කියලා කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ රංග ශිල්පියෙක්. ඒ කාරණේ ගැන කිසිම විවාදයක් නැහැ. මම හිතන්නේ සිනමා පටම දැනට 150කට වඩා වැඩිනේ. ඊට අමතරව ටෙලිනාට්‍ය ගත්තොත් හඬ නළුවෙක් ලෙසට අපි ඉදිරියේදී මේවා කතා බහ කරමු. මේ ඔකොටම කලින් එතුමා හැඳින්නුවේ බදුල්ලේ මොහිදින් බෙක් කියලා. ඔව්. ඒ කියන්නේ ඒ තරම් හොඳ කටහඬක්.
මම හුඟක් ඇල්මුම් කෙරුවා මොයිරින් බෙග් මහත්මයාගේ ගායනයට. ඒ බැරෑරුවන් කටහඬටත් මම ආසා කෙරුවා. ඒ වගේම මට පුළුවන් ඒ යාගේ උත්සවයටම යන්න මටත් පුළුවන් වුණා. ඉතින් හැමතැනම ওই මාව පාටිස් වලට එක එක උත්සව වලට ෆන්ක්ෂන්ස් වලට එහෙම මාව ගෙන්න ගන්නවා. මුදලකට නෙමෙයි. ගී කියන්න. ඉතින් මම ඉතින් ගී කියලා හැම කෙනාම පිනවල ඉතින් ওই විදිහට ගියා. දැන් ඒ ගී හඬ කොච්චර ප්‍රබලද කියන කාරණයට මම පොඩි උදාහරණයක් කියන්න. මතකද ගුවන් විදුලියේ ආධුනික පැය? ඔව්. කවුද ඔක 1 2 3 උනේ? නන්දමාලනි පළවෙනි තැනට ආවා. ඒක නන්දමාලනි ඉස්කෝලේ යනවා මම කියන්නේ. මම එතකොට හැමදා පොලිසියේ. මම දෙවෙනි තැනට ආවා. තුන්වෙනි තැනට ලක්ෂ්මන් රොද්‍රිගුමන්. හිතන්න බලන්න. නන්දා මාලනි 1 2 රෙක්ස් කොඩිපිලි 3 ලක්ෂ්මන් රොද්‍රිගෝ කියන අපේ රටේ ඉන්න තවත් අතිශය ජනප්‍රිය දක්ෂ ගායන ශිල්පියෙක්. ඒ ආධුනික ගීපෑයි. ඉතින් ඒ වන් කෙනෙක් තමයි මේ ඉන්නේ. ඒ ගීය මං හිතන්නේ අපිට පසු කාලීනව තමුන්ගේම ගීතාවලියක් ලෙස අහන්න ලැබුණේ නැහැ. මොකද සිනමා කර්මාන්තයත් එක්ක එතුමා අතිශය බද්ධ වෙලා පසු කාලීනව ගත කරපු නිසා ඒ ආරම්භයත් හරිම රසවත්. අපි ගැනත් කතා කරන්න ඕනේ. ඊටත් කලින් මේ මිලිටරි පොලිසිය. මේක මං හිතන්නේ මේ විශේෂ දැනක්නේ. නේද ජීවිතේ අපි ඒ ගැනත් පොඩ්ඩක් කතා කරමු. ඇයි මේ මිලිටරි පොලිස් මේ ශරීරය මේ දේවල් මේ ක්‍රියාදාම කාර්යයන් තියෙන අතිශය ඇල්ම මේ සියල්ල එකද මේ මේ පොලිසිය හාමියක මේ දේවල් වලට ඇල්මක් ඇති උනේ? නෑ මට ඒ වෙලාවේ හිතුණා මේ හෙට මෙහෙට එක එක දේවල් කර කර ඉන්නවට වැඩිය හොඳයි යම්කිසි සේවයක් කරන්න පුරුදු වෙන එක. ඒ පුහුණු වීමක් වශයෙන් මට හිතුණා හැමදා පොලිසියට බැඳෙන්න. ඉතින් හැමදා පොලිසියට බැඳුනට පස්සේ එහෙදී හැම දෙයක්ම මට කරන්න අවස්ථාව ලැබුණා. මට බොක්සිං කරන්න පුළුවන් වුණා, ස්විමින් කරන්න පුළුවන් වුණා, රෙස්ලිං කරන්න පුළුවන් වුණා, ෆුට්බෝල් ගහන්න පුළුවන් වුණා. ඔය වගේ හැම දෙයක්ම රග හැම දෙයක්ම කරගෙන ගියා. ඉතාම මේ දියුණු තත්ත්වයකට ආව. මගේ ශරීරයත් දියුණු වුණා, මගේ මනසත් දියුණු වුණා, මගේ මේ හැම දෙයක්ම වගේ දියුණු වුණා. ඉතින් ඒ වගේම ඩිසිප්ලින්. ඔව් ඔව් ඔව්. තාමත් පන්දර හතරට නැගිටිනවනේ. ඒ විනය ඒක නම් කඩන්න බෑ. ඒ විනය තාමත් හරියටම රැකගෙන යනවා. මම බලාපොරොත්තු වෙනවා මේක නඩුන්ලියන් ගිනුත් ඒ විනය තියෙන්න ඕනේ. කෙසේ හෝ වේවා මේ ඔහොම ගිහිල්ලා ඉතින් මම හමුදා පොලිසියේ ස්විමින් ටීම් එක කැප්ටන් කෙරුවා. අර බදුළු ඔයේ පීනමුරේ තමයි මට අපිට ස්විමින් පූල් එකක් තිබෙන. අපි දැකලත් නැහැ ස්විමින් පූල් එක. එතකොට නමුත් මෙහැවට පස්සේ මම ඔටස් එකේ තිබ්බ පළවෙනි හමුදා ස්විමින් මීට් එක. ඒකෙන්ම අපි පළවෙනිය වුණා. ඉතින් මම තමයි කැප්ටන් කරුවේ ටීම් එක. ඉතින් ඔක්කොම ගිහිතේ අපි ස්විමින් ලොකු තැන්වල ස්විම් කරලා ආවේ කියන්නේ නැහැ. බදුලෝයේ මම ස්විම් කරේ. මම ඩයිව් කරේ කල්ලුඩේ ඉඳගෙන. මෙහැවිලා ඒක ලස්සන්ට මේ ලොකු හොඳ පුහුණුවක් තිබ්බ කෙනෙක් හරියට මම වැඩේ කෙරුවා. ඔව් තමයි ඉන්නේ හෝටල් සේවයට. ඔව්. ඔව් ඒකේ ඉන්නකොට තමයි ජීවිතේ පෙරළිය ඇති වෙන්නේ. ඔව්. පළවෙනි චිත්‍රපටිය KW පෙරේරා මහත්මයාගේ කතුරු මුවහල්. මට මතක විදියට. ඒක හරි ලස්සන සිද්ධියක්නේ. තුන් හිතකවත් රඟපාන්න අදහසක් තිබුණේ. හැබැයි චිත්‍රපටියට සම්බන්ධ වෙන්න වෙනවා. අපි ඒ කතාව කියමු. ඒක උනේ මේ ඔස්සල් ජාසිංහ මගේ මිත්‍රයා. ආෆෝස්ගේ හිටියේ. ඒ කාලේ ඉඳලම අපි හොඳ කුල්පග මිත්‍රය වුණා. ඉන් පස්සේ මෙයා ඇවිල්ලා මට කිව්ව දවල් එක දවසක් මෙහම මට ෂූටින් යන්න වෙලා වෙලා ගිහිල්ලා තියෙනවා. මගේ වාහනේ කැඩිලා තියෙනවා ඉබ්බන්වල හන්දියේ. අපේ ඉබ්බන්වල හන්දියම තමයි අපේ හෝටලෙත් තිබ්බේ, සලාක හෝටලෙ. කිව්වා මේ පුළුවන්ද මාව ගිහිල්ලා දාන්න ෂූටින් වලට කියලා. මම කොහෙටද කියලා කන්දවත්තට මං කොමට හරි බිසි වෙලාව හරිට සෙනගේ හරිට සෙනග අපිට හවුස් ෆුල් හැමදාම ඒ ක්‍රමයටම යනවා. පස්සෙතින් මගේ සිරිනිත්ති කුමාර මගේ බොස් කිව්වා කමක් නව යන්න මං බලාගන්න එතකන් යන්න කියලා. පස්සේ මම මං කාර්ගේ ගිහිල්ල බැස්සුවා. බැස්සුවට පස්සේ මං යනකොට එතන DR කරලා සේරම ඊලා ලීන ගෙදරලා කොම නලු නිලිය ලෑස්ති වෙලා ඉන්න මේ නැක්ට නෑ. පස්සේ මම මේ නැක්ට ගිහල බැස්සුවා. පස්සේ මම යන්න හදනකොට මට කිව්වා පොඩ්ඩක් ඉන්න කියලා. පෙර ආව කාර් එක ළඟට ආව
කොමලගේ කුමාරදාස වාගිස් තමයි ඇසිස්ට. මම ඔස්ට්‍රේලියාව මේ රෙක්ස් කොඩිප්පිලි මගේ හොඳ යාළුවෙක් කියලා. ගෙල බලලා මට කිව්වා පොඩ්ඩක් බහින්දකෝ කියලා කාරකේ. ඊපස්සේ මම බැස්සා. බයපෝ මාව බලලා කිව්වා මේ මේ අපේ රෝල් අපි කද්දන් ෆිල්ම් එකේ පොඩි රෝල් එකක් තියෙනවා කරමු කියලා මම කනේ. මම ඉන්ට්‍රස්ටඩ් නැහැ. I'm open I'm not interested at all කියලා ඊපස්සේ මම යන්න හදර නෑ නෑ ඔයා මේක කරන්න මම කොහොමද වෙලා නැහැ මගේ බිස්නස් වැඩනේ වැඩනේ ඒක නිසා කියලා. දවස් දෙක තුනකට පස්සේ ආවා. හෝටලේට ආවා මේ මිස්ටර් KW පෙරයි කුමාරදාස වාකිස්ටයාගේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්. ඒකල කිව්වා මේක කොහොම හරි කරන්න කමක් නැහැ අපි කොහොම හරි ටයිම් එක ඔයාට ඇඩ්ජස්ට් කරන්නම් කියලා. ඊට පස්සේ මේ අපි මගේ බොසුත් ඇවිල්ලා කිව්වා කමක් නැහැ වාට් කරන්න. මත බොසුත් කළා තියෙන පොඩි පොඩි රෝල්ස් ඩොක්ටර් රෝල්ස් අරව මම කළා තියෙනවා. හැංගීමක් තියෙනවා ඒක නේ. ඉතින් කරන්න කියලා කිව්වා. පස්සේ ඉතින් කොහොම හරි මම ගෙදරට හොරා දැන් ගෙදරට මම කැමති නෑ මේ චිත්‍රපටි වලට යනවලට ගෙදරින් කැමති නැති බව මන් දන්නවා. පස්සේ ඉතින් ඉරිද දවසක් දාගෙන කීරුවා මට මිනිත්තු 10ක්වත් ගියේ නෑ වැඩි. පොඩි රෝල් එකක්. පොඩි රෝල් එකක්. පොඩි රෝල් එකක්. මිනිත්තු 10ක්වත් ගියේ නෑ මම ඒක කරලා මම ආපහු ගියා වැඩට. පස්සේ මං කෙරුවේ මොකද්ද කියලා එනා දීර රූපසිංහ ෂොපින් යනවා නිලයින් එක්ක දවස් එක්ක. එයාගේ පොකට් එක දැකලා ඒක පිපෝට් ගහනවා. එච්චරයි කෙරුවේ මම. හැබැයි නෝත් මගේ ඉරිගව් අරවා මෙහෙම කලින් ගත්තා මේ ෂොට් එක උන්නා කරලා. ආය සුමානකට විතර පස්සේ ආ මේ දෙන්න. අල්ලක අරක ෂෝක් හොඳට කරලා තිනවා. මේ අපි මේ කරන් දානවා චිත්‍රපටි. හොඳට කරලා තියෙන නිසා රන් දානවා. ඉතින් මට හරි සතුටු වුණා දැන් මේක නෑනේ. දැන් ෆිල්ම් එක ආවත් මම නෑනේ. දෙවිත් ප්‍රශ්නයක් නෑ කියලා මම ඔකන නොකිය හිටියා කාටවත්. නෑ 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 ඔයා මේක රන් දැම්මට අපි මේ ෆිල්ම් එකේ මේන් විලන් රෝල් එක දෙනවා කියලා කිව්වා. ආහ්. දැන් මොකද කරන්නේ? ඉතින් අර මේ මිස්ටර් නිතු කුමාරත් මට ඉඳන් කව කමක් නෑ එහෙනම් කරන්න. ඒක මේන් රෝල් එකනේ මේ කියන්නේ මේන් විලන්. විලන්? පස්සේ ඉතින් මම සිම් පොඩ්ඩක් අදිමදි කෙරුවා මට දැන් මම මේක දැන් කොහොමද ගෙදරට කියන්නේ අර මේ බය වෙන්න එපා අපි ඔයාලට හොඳට ගෙවටවා මේකට කියලා කිව්වා දැන්. ගෙවීමක් කරනවනේ ඉතින් ප්‍රශ්නයක් නැහැ කියලා මට හිතුණා. ඉතින් මම ගෙදරට ගිහිල්ලා කිව්වා මම මෙහෙම වුණා මෙහෙම ගානක් එනවා මෙහෙම කියලා ඉතින් ඒකෙන් පොඩ්ඩක් ඉතින් ෂේප් වුණාම සල්ලි එන ප්‍රශ්නයක් නෙවෙයිනේ මේ. එතන ඉඳලා මම චිත්‍රපටි පළවෙනි එක එන්නත් ඉස්සෙල්ලා මම චිත්‍රපටි හතරකට අස්සම් කෙරුවා. ලෙනින් මොරායස් කී නීල් රූපසිංහ කී ඔහොම වෙන්කට් කී වෙන්කටා වෙන්කටාට් නම වෙනස් කරත් ඔබතුමා වෙන්කට් මොකද කීගේ වැඩි මම වෙන්කට් කියලා කියන්නේ ඒකලා ටයිටල් එකට දැම්මෙත් වෙන්කට් කියලා වෙන්කටාසන් පස්සේ ඉතින් ඔහොම ඉතින් චිත්‍රපටි දිගටම කරගෙන ආවා. දැන් මෙච්චර අහම්බයකින් මේකට ඇවිල්ලා මේ ශාස්ත්‍රයේ මට ගමනක් යන්න පුළුවන්. මේකේ මම ඉන්න ඕනේ කියන හැඟීම කොහොමද ඇති වුනේ? මාව දැන් මට දැන් මගේ මේ කාර්යභාරය ඇවිල්ලා මම කලමනාකරුනේ සලාක හෝටලෙ. මට ඒක කරගන්න වෙලාවක් නැතුව ගියා. දිගටම වැඩ මං මාසෙකට කොහොම හරි කරුවත් දවස් 2යි 3යි හම්බෙන්නේ මට හෝටලේ දෙන. අනිත් දවස් ටිකේම මං වැඩ. එක්ක බණ්ඩාරවල එක්ක නූරේලියේ එක්ක කුරුණෑගල එක්ක කෑගල්ලේ එක්ක තිරුකුණාමල කොහේ හරි වටේට යනවා මම. ඉතින් ඒක කරගන්න බැරි වුණා. මේ කැපවීම මේ දේ ශාස්ත්‍රයේ සමකාලීන පසුකාලීන බොහෝ දෙනා අගය කරනවා. ඒ අගය කිරීමක් අපි මෙන්න මේ විදිහට ඉදිරිපත් කරන්න කැමැති. කවුද කියලා ඔබතුමා අඳුරගනීවි මේක ඉදිරිපත් කරනකොට. අපි පොඩ්ඩක් ඒක බලමුකෝ. රෙක්ස් කොඩිප්පිලි කියන රංගන ශිල්පියව අඳුරගන්න කලින් මං හිතුවේ හරිම සැරපරුෂය, හරිම මේ ටිකක් හයියෙන් කතා කරන, ටිකක් කේන්ති යන ඒ වගේ කෙනෙක් කියලා. මොකද ඔහු තිරේ වැඩි හරියක්ම මම දැක්කේ දුෂ්ට චරිත. ඒ කටහඬත් හරි ගොරෝසුයි, හරි උස්සනින් කතා කරන්නේ. නමුත් රෙක්ස් මට චිත්‍රපටි රාශියකින් අඳුරගන්න ලැබුණා. මං හිතන්නේ මුල්ම චිත්‍රපටිය සාගරිකා ටයිටස් මහත්මයාගේ. ඉතින් ඒ වගේ ඒකෙත් රෙක්ස් රංගපෑවේ ටිකක් නපුරු චරිතයක්, දුෂ්ට චරිතයක්. ඉතින් නමුත් කතා බහේදී මට තේරුම් ගියා මේ
අපි හිතින් මවාගත් රෙක්ස් නෙමෙයි ඇත්ත ජීවිතයේ ඉන්නේ බොහොම සුන්දර බොහොම හිතවත්කම් තියෙන බොහොම අහිංසක කියන්න බෑ නමුත් හරි මේ අවංක හරි විදිහට අපි ආරක්ෂා කරන දැන් ගමන බිමනක් ෂූටින් යනකොට වුණත් අපි යන හොයලා බලන බොහොම හිතවත් සහෝදරෙක් වගේ කෙනෙක් කියලා. ඉතින් මම හිතන්නේ මුවන් පැලස්ස දෙක ඒ වගේම චිත්‍රපටි රාශියක සිහසුන ඇතුළත චිත්‍රපට රාශියකට එක් සමග මට රඟපාන්න ලැබුණා. ඉතින් ඇදීමට ලක්ුණේ නැහැ කියලා මට හිතෙනවා. මොකද ඔහු දුෂ්ට චරිත රඟපෑවට දුෂ්ට චරිතවලට සම්මානය ප්‍රදානය වුණේ නැහැ අපේ හොවක් සම්මාන උරුවල්වල. නමුත් ඒක තරමක හානියක්. මොකද රෙක්ස් තමන්ගේ රංගන ජීවිතයේ ගාක් දුර ගමන් කරපු කෙනෙක් අනතුරුවලට ලක්ුණා තමන්ගේ කියනේ සමහරක් මේ සටන් ජවනිකාවට පෙනී සිටීමේදී අනතුරුවලට ලක්ුණා. ඉතින් නමුත් ඒ හැම දෙයක්ම අපි බවාගෙන අද රෙක්ස් ලොකු තැනක ඉන්නවා. රෙක්ස්ගේ ප්‍රිය බිරිඳ අපිත් හොඳ මිතුරියක්. නමුත් ඇය අද ජීවිතෙන් අතර නැහැ. රෙක්ස්ට ඉන්නවා හොඳ දරුවෝ කීප දෙනෙක්. ඒ දරුවෝ පහුගිය කාලෙක රෙක්ස්ගේ උපන්දිනය සැමරුවා එයාගේ හිතවත් ඔක්කෝම කලා ලෝකයේ ඉන්න කීප දෙනෙකුටම කියලා. ඔබතුමාගේ හොඳ මිතුරියක්. ඔව්. ශ්‍රී යන්නේ අමරසිංහ මහත්මිය. බොහොම ස්තුතියි. අතිශය කාර්ය බහුල අවස්ථාවකදී තවත් රූගත කිරීමක් අතරතුරදී මේ හඬ පටිගත කරලා අපිට එවුවා. මම හිතන්නේ මේ සිනමාවේ තමුන්ගේ ඉතාමත්ම ආදරණීය සගයෙක්ව මේ විදිහට අගය කරන්න අපිට ඒ හඬ පටිවට බොහොම ස්තුතියි කියලා අපි ඔබතුමීට කියන්න ඕනේ. දැන් අපිට කතාව කරගෙන යන්න ඕනේ. ඊට කලින් පොඩි සර්ප්‍රයිස් එකක් ලෑස්ති කරලා තියෙනවා අපි. හරි, හම්බෙන්න කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. මම හිතන්නේ එයාවත් ඉතාමත්ම හොඳින් ඔබතුමා දන්නවා, සහ ගොඩක් ආදරය කරනවා. අපි මෙතන ගෙන්න ගමුද කවුද කියලා බලන්න. බලමු බලමු. කවුද මේ? මොකද නුරාන්, කොහොමද? දැන් මේ සීයා ද ඇවිල්ලා ඉන්නවනේ. සීයා හිතුවද අද මෙහෙම දෙයක්? කවුද මේ? තාම කියාගන්න බැරුව ඉන්න කවුද මේ කියලා? මේ තමයි මුණුපුරා නුරාන්. ඉතින් අද ගොඩක් ස්තුතියි මේ ආවට. අපි සීය ගැන පොඩ්ඩක් කියමු. සීය හැමදාම අපිත් එක්ක ඉන්නේ, ගෙදර ඉන්නේ, අපි එකට ඉන්නේ. සීයා ගොඩක් උදව් කරනවා අපිට කරන දේවල් වල. එයා ගෙදර තනියෙන් බලා ගන්නවා. අපිත් උදව් කරනවා සීයත් එක්ක. හරි හරි විනෝදයි නේ සීයත් එක්ක ඉන්න එක. මේ රෙක්ස් මහත්මයා දැන් පුතා දුවලා දෙන්න මේගොල්ලෝ කවදාකවත් සිනමාවට ආවේ නැහැ නේ? නැහැ. මගේ පුතාගේ පුතා තමයි අහස්මාලික නිෂ්පාදක. ඒකට රිවෝඩ්ස් දෙකක් හම්බුණා. කවුද මේ? කැමරාවටයි සංගීතයටයි. ඒ රෙන්ඩ ඉතින් එයා වෙන මොකටත් නැහැ. එයාගේ බිස්නස් කරගෙන යනවා. මුණුපුරයිද? ඒ රඟ පාණ්ඩ කැමැත්තක් තියෙනවනේ නේ? ඔව්, ඒ කියන්නේ වැඩි රඟ පාණ්ඩ කැමැතිනේ. ඒ වුණාට මේ බලන්නකො සීයාගේ, මම හිතනවා සීයාගේ උසයි පෙනුමයි මේ ඔක්කොම නුරන් ගයි කියලා. එතකොට මං හිතන්නේ ඉදිරියේදී අනාගතයේදී සිනමාවේ ප්‍රතිවීරයා හෝ වීරයා වෙන්න ලක්ෂණ තියෙනවා. ඉතින් ඒක නිසා අපි නුරන්ටත් කියමු අතාරින්න එපා මේ සීයාගේ මේ කතා ටික අහගෙන ඉදි කියලා. ඔව්, දැන් අපි ඩබල් සර්ප්‍රයිස්. හන්දේ දැන් තවත් කෙනෙක් ඉන්නවා ඔබතුමා දන්න ඇවිල්ලා. අපි එයාවත් එක් කරගම් බලන්න. මම හිතන්නේ එයාටත් ගොඩක් ආදරෙයි ඔබතුමා. අපි බලමු මේ කවුද කියලා. ඒ කවුද එතකොට? යලින්දි කොහොමද? දැන් සීයා පුදුම කරන්න ආප කොහමරිනේ. දැන් ඔයත් කියන්නකෝ සීයා ගැන. සීයා හරිම හොඳයි. ඒ කියන්නේ අපිත් එක්ක හැම තිස්සෙම ඉන්න තිරෑට ඇවිල්ලා මටයි මල්ලිටයි එයාගේ පරණ කතා කියන අය. පොඩි කාලේ ඉඳන් එච්ච කතා ඒ ඔක්කොම අපිට කියලා තියෙන්නේ.
අපිට අපිත් එක්ක වන්නාග හොඳට සපෝට් එකට ඉන්නවා. يعني හැම දෙයකටම හා කියාගෙන ඉන්න. කියන ඕන දෙකට නම් සියලා එහෙම තමයි. සියලා නම් එහෙම තමයි. දැන් මීට අවුරුදු 10කට විතර කලින් මෙතනම මේ ස්ටුඩියෝ එකේ මේ 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 ස්ථානයේම තුන් දෙනාම ආව නේද? වැඩසටහන එකමත් එක කාලෙක. මතකද? චූටි කාලේ දර මම හිතන්නේ අවුරුදු 10ක් කියන්නේ මේ දෙන කොච්චර චූටියක්ද? ඉතින් මම හිතන්නේ ඒ අවුරුදු 10කට පස්සේ තමයි අද 100යි මොනුපුරයි මිනිපිරියයි මේ විදිහට ඉන්නේ අපිටත් හරිම සතුටුයි ඒ දකින්නට ලැබීම මම හිතනවා මේ හරි පිරුණා මේ වැඩසටහන ඔය දෙන්න අපිගේ ස්තුතියි අද මේ ලේසි වැඩක් නෙමෙයි ඔය එකද කියලා මම දන්නවා හරි රෙක්ස් කොඩිපිලි මහත්මයා දැන් මේ දරුව ගැනත් අපි චුට්ටක් කියමු මම හිතන්නේ ඔබතුමා සිනමා ශාස්ත්‍රයේ මේ දිගු ගමනේ ලැබෙන තෘප්තියට වඩා මේ දරුවත් එක තෘප්තියක් ලැබෙනවා ඒක මම දන්නවා මට ඔය දැසෙමුත් ඒක පේනවා අපි චුට්ටක් ඒ ගැන කතා කරමු හොඳයි අතරම මගේ දිරින්ද නැතුණාට පස්සේ මම කොහෙද යන්නේ මොනවද කරන්න කියලා මට තේරුන්නේ. ඉතරකට අපි දෙන්නගේ කුඩදීම තිබ්බා. මාසයක් විතර මට ගියාට පස්සේ මට ඉන්නම බෑ. පස්සේ මම පුතා ඉඳන් ගියා අපිත් එක්ක ඇවිල්ලා ඉන්න කියලා. පස්සේ මම හිත පුතාට දාන. මේ දින තමයි හැම දෙයක්ම. මේ දින ඉතින් දිගටම මාත් එක්ක මම යනතුරු ඉන්න. ඒකට තව ගොඩක් කල් තියෙනවා. බලමු. අපි ප්‍රාර්ථනා කරන ගොඩක් කල් ඉන්නේ කියලා සමහරලාවට මේ ප්‍රසන්ටස්ලා වෙච්චි අපි වචන හොයන්න වෙන අවස්ථාවල් තියෙනවා. මේ හැම වෙලාවක ඒ වචන ටික මම හිතන්නේ මේ රෙක්ස් කොඩිපිලි කියන චරිතයේ ඇතුළාන්තය ඔබට පෙන්නනවා. හොඳයි. සමාවෙන්න. හරි අපි ලොකුම හිනාවට යමු. ඒකෙදී ඔය කකුලට මොකද උනේ? නෑ ලොකුම හිනාවේ මම ඒකට ස්ටන්ස් හතරක් පහක් ලෑස්ති කරගෙන හිටියා. නමුත් ඒක දවසක් මිස්ටර් ප්‍රේම KW පෙරමට ඉඳන් කිව්වා මේ මිස්ටර් EAP ඉදිරිසිංහ කිව්වා මේ ඒක නිෂ්පාදක වූ මේ මෙහෙම මෙද්දයක් තියෙනවා කරන්න පුළුවන් දෙ කියලා අපි පොඩ්ඩක් හම්බෙලා කතා කරමු කියලා. ඊපස්සේ මං කියලා මං ගියා ඒක ඔෆිස් එකට. මම මොකද මිස්ටර් මේ එදිරිසිංහ කරන්න ඕනේ. නෑ මං දැක්ක මේ හන්දියේ මේ මොරල් හන්දිය යනවා උණුබට දා පුරවගෙන කරත්තයක්. මේ කරත්ත උඩින් පනින්න පුළුවන් දෙ කියලා ඇවා. මම කිව්වා පුළුවන්. මං කිසිම දෙයකට බැහැයි කියලා නෑ අද වෙනතුරු සිනමාවේ ඕනම දෙයකට. ඕනම දෙයකට සිනමා විපමණට මම බෑ කියලා මගේ නම් දෙයක් නැහැ. පස්සේ ඉතින් මේක මගේ අරස්ටන්ස් වල ඩිස්සන මේක කරමු කියලා කියන්නේ අපි මේක ක්වීන්ස් රෝඩ් එකේ කෙරුවේ. මේක කෙරුවා ඉතින් මේ රොස්සල් ජයසිංහයි සේනියම සේනයි මේ එනවා මේ මේකේ මොකද ජීප් එකේ මම යන මොටෝසයිකල් එකේ මම මැනික අරන් යනවා අර කොලන් ඒ මැනික ගන්න එනවා මම පණිනා මේකෙන් වැන්නම මේ බයික් එක මගේ කකුල උඩ වැටුණා මගේ අකුල අතරට ගියා වම් පැත්ත වල ඉතින් එච්චර ඉතින් පස්සේ ඉතින් මම මාස 9ක් විතර ගියා කකුල හරියන්න ඒ අතරතුර මට ලෙනින් මොරායස් KW පෙරන ඔක්කොම එලික ෆිල්ම් එක ඉවරයි දැන් අපිට මේක පෙන්වන්න ඕනේ මොකද කරන්න කියලා ඉතින් ඒකේ මේ පූර්ව දර්ශන වගේ පෙන්නුවා මේ ට්‍රේලර් එක කමනාත්න අභිෂේකරුන්නේ තමයි ඒක ඇනවුන්ස් කෙරුවේ මගේ මේ කකුල කැටින එක ගැන පෙන්වන චිත්‍රපටයේ පූර්ව දර්ශන හැටියට. පස්සේ මං මේගොල්ලන් කමේ කොහොම හරි ඉවර කරන්න ඕනේ කියලා. පස්සේ මම ඉතින් හමුදාවේ ඉඳපු පුද්ගලයනේ ඉතින් හමුදාවේ මගේ යාළුවෝ ඉන්නවා. පස්සේ මම මිලිටරි හොස්පිටල් එකට ගිහිල්ලා මේ පාස්ටර් එක හොරෙන් කපලා අපේ මේ හොස්පිටල් එක ගන්නට නොගිය කරලා ගිහලා මං ස්ටන්ට් එක ගේට්ටුවක් කඩාගෙන යන්න තිබ්බා තව දෙක තුනක් මගේ ෂොට්ස් ගන්න තිබ්බා කොහොම හරි ඒකත් කෙරුවා කකුල කඩාගෙනම ඔව්
ආයෙ ඇවිල්ලා හවස අලුත් ප්‍රශ්නයක් දාලා පරණ විදිහට නම් වගේක් එහෙම කොටලා අපි ඒක නම් දෙල් තිබ්බේ ප්‍රශ්න. එළයි ඉතින් ඉතින් පස්සේ චිත්‍රපටිය දිව්වා. ඒක බොක්ස් ඔෆිස් වුණා. දැන් ඒ කැපකිරීම වර්තමානයේ අපේ තියනවාද කියන කාරණේ අපි අපෙන්ම අහන්න ඕනේ දෙයක්. දැන් අලින්දි ඔයාට තේරෙනවද ඒ සීයාගේ ඒ තියෙන දේ ඒ ගතිගුණ මේ දේවල් සීයාත් එක්ක නිතර ඉන්න නිසා සමහරට අපිට වඩා කියන දේවල් ඔයාට ඇති හිතට දැනෙන දේවල් අපි චුට්ටක් කියමු ඒවා. සීයා උකටත් බෑ කියලා නම් නෑ. හැමදේම පුළුවන් තමයි. කියන්නේ අපිටත් උදව් කරන්නනේ. කියන්නේ අපෙත් මොනහයි තිබ්බහම සීයා ඒක ඒ වලටත් උදව් කරලා කියන්නේ අපිටවත් බෑ කියන්නේ. ඉතින් කියන්නේ සීයා ඕන දෙයක් කරනවා එහෙම තමයි. දැන් බොහෝ දෙනා දැන් සීයා කරපු චරිතත් එක්ක සමහර විට මේ ප්‍රතිවීර චරිතයත් එක්ක සීයා මෙන්න මේ වගේ කෙනෙක්. හරි සැර පරුස ඇති. කතා බහ වැඩිය කරන්නේ නැතිව ඇති. ඈ වැඩිය hina වෙන්නේ නැතිව ඇති. මෙහෙම හිතන්නේ. හැබැයි gedara දිහම නෙමෙයිනේ. හරි විනෝදයි නේද? එනේ අපි සින්දුවක් දාලා එහෙම තිබ්බත් සීයා ඇවිල්ලා අපිත් එක්ක dance කර කර අනේ එහෙම ඉන්නේ gedara. එයත් සින්දු කියේ අපිත් එක්ක අපි සින්දු කියන නටයිලා සීයත් සින්දු කියන්න ඉගෙන හවසට ඒ වගේ තමයි. නුරා සීයා එනවා හැමදාම සින්දු දාද්දි ඕන වෙලාවක හිමීට දාලා තිබ්බොත් එයාම කියන වැඩි කරන්න කියලා ඊටසේ යත් කියන දන්නවනම් එහෙම ඉන්නවා සදර. එහෙම සීයලා වාසනාවක් නේද? ඉතින් මං හිතන්නේ ඒක නිසාම තමයි එතුමාගේ තියෙන මේ ලෙන්ගතුකම මේ හැඟීම නිසා තමයි අර සිනමා ලෝකයේ කතා වෙන සමහර දේවල් තියෙනවනේ. මං හිතන්නේ ටයිටස් තොටවත්ත මහත්තයාගේ බැනුනාම නැති එකම නළුව නේද? ඔව්. ලේසි නෑනේ වැඩ කරන්න. මට ලේසි මට ඇත්ත වශයෙන්ම මට ඕනම කෙනෙක් එක්ක වැඩ කරන්න ලේසි. මොකද එයාට අවශ්‍ය දේ මම දෙනවා. එයා ඉල්ලන දේ මම කරනවා. වැඩි ප්‍රශ්න අහන්න යන්නේ නැහැ. ඊට වැඩියෙන් කරනවා. එහෙම කරනකොට කියනවා what are you doing you're doing too much කියලා වැඩියෙන් කරනවා කියනවා you wanted it so I'm doing it කියලා. ඒ වගේ ඉතින් හරි වීල්වෙන් ඉතින් ඒක හැම දෙයක්ම ලස්සනට යනවා. ඒ සාගරික චිත්‍රපටියේ මම හිතන්නේ ඔබතුමාගේම ගීතයක් තිබුණා ඒ නිසාම. ඒක මේ සෝමදාස ඇල්විටුගල උන්නේ තමයි මියුසික් කරුවේ. මගේ සහායට හිටියේ අයිබුඩිනිසුයි කවුද අතුල සෝමසිරි. අතුල සෝමසිරි මේ මේන් සින්දු කිව්වේ මම. සිංහ පැටවුන් අපි තමයි ඉන්නේ ක්‍රිස්තර තාලෙටයි කියලා. ඉතින් ඔය වගේ ඉතින් මට හැම දෙයකදීම මට දෙන හැම දෙයක්ම මම කරන්න පටන් ගන්නවා. ගානක් නැහැ. ඔව්. අපි අපිට හිතා ගන්න පුළුවන්නේ අයෝ ඩෙනිස් මහත්මයයි අතුල සෝමසිරි මහත්මයයි සහාය ගායනෙට ඉද්දි මොන තරම් හඬ පෞරුෂයක් තියෙන්න ඕනද කියලා සීය ගෙදරින් සින්දු කියනවනේ. හොඳට කියනවා. අපි බලමු එන්නේ ගෙදර චූටි කෑල්ලක් අහලා. මොකද මේ ගැඹුරු කටහඬ හරි ලස්සනයි. හරියට දැනෙනවා. ඒක නිසා ඔය ගීත ගායනයේම නේද ගාමිණී ෆොන්සේකා මහත්මයාගේ හොඳම යාළුවෙක් වෙන්න හේතුනේ. ඔව් මම ඉස්සලම ගාමිණාව හම්බුනේ මට මේ සොයිස කිරන් ෆ්‍රෑන් ග්‍රවුන්ඩ් එකේ අපි ක්‍රිකට් ප්‍රැක්ටිස් වලට ගිහිල්ලා නනුනිලි ක්‍රිකට් මැච් එකකට එතෙන්දි තමයි හම්බුනේ. එතෙන්දි අපි දවල් ආහාරය ගන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් කතා කර කර ඉතින් එහෙම ඉන්නකොට මේ ඔක්කොම එක එක්කෙන සින්දු කියන්න කිව්වා. ඊට පස්සේ හොස්ටල් ඉඳන් කිව්වා මේ හොඳ ගායකෙක් මෙයාට සින් කරන්න පුළුවන් කියලා. ගාමිණී නිකන්ද සින්දු කියන්නේ සින්දු කියන්නේ. පස්සේ මං කිව්වා මං අතුල සෝමසිරි මේ කවුද මේ මෙයාගේ ඒ සින්දුව කිව්වම මහද පෙම්මිලේ මහද පෙම්මිලේ. ඉතින් එතැන්දී ගාමිණී කිව්වා යුවර් ඒ ගුඩ් සිංගර් වයි ඩොන්ට් ටේක් අප් සිංගින් මම කිව්වා නෝ ඉට්ස් ඕකේ නෝ නෝ ඐම් නොට් සෝ ඉන්ටරෙස්ටඩ් නවු ඇස් ඉට් ඉස් කියලා. පස්සේ ඉතින් අපි දෙන්න ඔයින් පස්සේ ඒ සින්දුව හොඳට කිව්වයි කියලා ඉතින් එහෙම 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 කියලා මගින් පස්සේ ඇත්ත චිත්‍රපටි විශාල ගාන ගරඟ පාන්ට පටන් ගත්ත හැම එකේ මෙයාට ඕනේ වුණා මාව දුෂ්ට හැටියට. මොකද එයාගේ චරිතේ තොරට කැපී පෙනෙන්න පටන් ගත්තා හොඳ දුෂ්ට එක්ක. ඉතින්
සීතාදේවියගේ මොකද උනේ අර කාමරේ බොරුවට ගහගෙන සීතාදේවි චිත්‍රපටියේ ආ සීතාදේවි චිත්‍රපටිය අපි දෙන්න මේකට මේ ඉන්නේ මම හිතන්නේ වෙන කවුරුත් ගන්නේ නැහැ කාමරයකට ඉන්නියත් එක්ක මං හිතරයි මොකද මම එහා කියන හැම දෙයක්ම මං අහගෙන ඉන්න හොඳ ඕනෙම සබ්ජෙක්ට් එකක් හොඳට කතා කරන්න පුළුවන් පුද්ගලෙක් ගාමිණී පොන්ස් එකක් කියන්නේ ඕනෙම සබ්ජෙක්ට් එකක් හරියට හොඳට ඒක හොඳට මේ විස්තරාත්මක ඕන දෙයක් කියන්න පුළුවන් ඉතින් මම අහගෙන ඉන්න සමහරු ගියාම එයා බුදිය ගන්න ඉඩ දෙන්නෙත් නැහැ ඕම ඉතින් අපි සංග්‍රහයකුත් කරනවා ඒ අතරතුරදී. ඉතින් මේ thank you. ඉතින් බොහොම ස්තුතියි. පස්සේ මේ සීතාදේවිගේ අපි දෙන්න එක රූම් එකේ හිටියේ. ප්‍රොඩියුසර් රුයි, ඩිරෙක්ටර් මණික් සඳසාගර හිටියේ, රවින්දරන්දන ඉගල හැම ඔක්කොම උදේ වෙලා කූද්දන්නවා අපි අපි එතකොට නැගිටලා. අපි නැගිටලා දෙන්නත් එක්ක එක්සයිස් අරගෙන හිටිය එක්සයිස් කියන්නේ අපි දෙන්නම් බොක්සිං වගේ වැඩ කර කර හිටියේ ගහ ගන්න පස්සේ මට ඉඳන් කිව්වා මේ කවුද මේ මෙයා මේ ගාමිණී ඉඳන් කිව්වා අපි දැන් තරහෙන් වගේ ඉමු අර ගොඩන්ට පෙන්නුම අපි තරහෙන් වගේ කියලා ඔයා දාන්න පොඩ්ඩයි දාන්න පස්සේ වැටෙයි පස්සේ හරි 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 ඇටි 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 පපද හරි පස්සේ මේ අපි කාමරය තුන හිටියේ පස්සේ මණික් සඳසාගරයි ප්‍රොඩියුසර්යි කවුද මේ රවින්ද්‍රලා කැමරමන්ලා ඔක්කොම ඇවිල්ලා බලාගෙන ඉන්න එළියේ පස්සේ මං එළියට ආවා මට කිව්වා බැන බැන ඵලයක් මට කියලා මං දොර අරගෙන ආයෙබ්ලඩි ගාගෙන මං එළියට ආවා මොකද මොකද කියලා දැන් ඔක්කොම බලනම අපි දාඩියක් දාලා දැන් බණ්ඩාරවල උදේ දාඩිය දාන්න ලේසි වැඩක් නෑ අපි ගුඟක් වෙලා ෆයිට් කරලා තියෙන ඇතුලේ ඒකල මං කඩාගෙන ගියා රවින්දරලා හිටපු කාමරේ පැත්තට ඉතින් රවින්ද ඇවිල්ලා මගෙන් අහනවා වට් ඉස් හැපෙන මොකද්ද වුනේ මොකද්ද වුනේ කියලා මං කවන්දන්නේ නැහැ මං ඉතින් ඔය ගණන් ගත්තේ නැහැ ඔය කරගෙන පස්සේ ඉතින් මේගොල්ලන්ට දැන් ෂූටින් අපි කරන්න ඕනේ කාෂේස් එකක් බෙන්ස් එකයි කැප්‍රි එකයි කැප්‍රි එක තමයි මේ රවින්දරේ අපුතලේ ඉඳලා අපි මේ බණ්ඩාරවලට දැන් මේ ෂූට් එක කරන්න ඕනේ. අපි උදේ යන්න හිටියේ 7 වෙනකොට ෂූට් එක පටන් ගන්න උදේ. මේක කරගන්න බෑනේ. පස්සේ අර යන්න හිටලා ඉවිල්ලා ගම්. යන්නදී ගෙල පස්සේ ඉතින් ගාමිණී නෑ අපි මෙහෙම සෙල්ලමක් කරේ පොඩ්ඩක්. කියලා අපි මිනිත්තු 15ක් ගියනේ අපි අඳගත්ත කියටක් ගාලා ෂූටින් වලට. ෂූටින් පරක්කු කරේ නෑ ෂූට්. යලින්දි මේ නුරාන් මම මේ වැඩසටහනේ කාලයක්මනින් ඉවරීම ගැන හරි කනගාටු වෙනවා. හැබැයි එකම එක දෙයක් මට කියන්න ඕනේ. මම අවුරුදු 10ක් විතර මේකප් දාන්නේ. මම ජීවිතේට කරලා නැති දෙයක්. මම මේ මුළු කාලේ පුරාවටම මේකප් රූම් වලට එන ප්‍රවීණ නවක ආධුනික රංගන ශිල්පීන් ශිල්පිනියන් දැකලා තියෙනවා. ඒ කවුරුත් මම දැකලා නැහැ කරනවා. මේකප් දාන්න කලින් රෙක්ස් කොඩිපිලි මහත්මයා වැඳලා පටන් ගත්තා. මේ තමයි ප්‍රවීණත්වය. මේ තමයි අපිට දෙන ආදර්ශය. දෙයක් ගන්න ඕනේ කියන දේ. මං හරි විශ්වාස කරනවා ඔය දෙන හරි වාසනාවන්තයි මෙහෙම 100 කෙනෙක් ඉන්න එක. එතුමා ඒ ගෞරව කරේ මේකප් බඩු වලට නෙමෙයි. මේ පිටින් අපිට නොපෙනෙන්න ඉන්න මේ මුළු ඉන්ඩස්ට්‍රි එකටම මේ මුළු වැඩසටහන පුරාවටම හිටගෙන ඉන්න අපේ මේ කැමරා කරන අපිව පාලනය කරන ආලෝකකරණය කරන මේ හැමෝටම ස්තුතියි. ඒ මතක් කිරීම කරාට ස්තුතියි. අද දවසේ සහභාගී වුණාට ඔය දෙන්නටත් ගොඩක් ස්තුතියි. අපි ඉදිරි දිනයකදී තවත් වඩා සවිස්තරාත්මක වැඩසටහනකින් හමු වෙමු. අදට සමුගන්නට දෙන්න හැබැයි වැඩසටහන සමුගන්නට මේ විශේෂාංගයේ 3 එකතු වෙලා පුංචි ගීත කෑල්ලක් කියන්න කියලා ආරාධනය කරන ගමන් කටේම නැති තියෙනවා පොඩි ගීත කෑල්ලක් කියමු අපි සියරාසක් කියලා සියරාසක් උගලන් සින්දුවක් නෑ මොකක් හරි කියන්න පුළුවන් සියරාසක් තප්පර කොච්චර තියෙනවද අපි කියමු තප්පර 20ක් විතර සීගේ ලස්සනක ලස්සනක ආ හොඳයි ඒක කිය මදපෙම් විලේ
නිබඳනුරා රැඟුම් රංගා සිතුම් රැලි නගාලා පොපියන පියුමි පියලන්දේ මාද පෙම්බිලේ සසර සැරිසරා යුගෙන් යුගය උපත් ලබා සසර සැරිසරා යුගෙන් යුගය උපත් ලබා නිතොර ඔබ පතාලා එන්නේ මිසින ගඟ වගේ ඒ මාද පෙම්හිලේ